අපි දිගින් දිගටම දිගින් දිගටම කිව්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත්ම පක්ෂග්‍රාහී කටයුතු කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීනව කටයුතු කරන්නේ නැහැ. ඒ නිසාවෙන් බොහෝ පිරිසක් අද නිරපරාධේ සිර දඬුවම් විඳින තත්ත්වයකට පත් වෙලා තිබෙනවා කියලා. අපි විතක අපි දැක්ක ශාරි අබේසේකර බොදු බල සේනා සංවිධානයේ මහලේකම් අපේ ගලබඩත්තේ ඥානසාර හාමුදුරන් වහන්සේ සිරගත කිරීම සඳහා බොරු සාක්ෂි ලබා දුන්නා අධිකරණයට ඇවිල්ලා. ඒවා අපිට හොඳට මතකයි. ඒක නිසාවෙන් ශාරි අබේසේකර ගාල්ලේ නියෝජ්‍ය පරිස්පතිවරයාගේ පුද්ගලික සහකාරය හැටියට නෙමෙයි ඉන්නවනා. හරිනම් ශාරි අබේසේකර මේ වෙනකොට ඉන්නවනා වැලිකඩ බන්ධනාගාරේ. ඒක නිසා ඔහු විසින් විමර්ශනය නිරපරාධයේ දුක් විඳින නිරපරාධයේ සිර දඬුවම් විඳින උදවියට සාධාරණයක් ඉටු කිරීම සඳහා ස්වාධීන කොමිෂමක් දාලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරපු ඒ විමර්ශන කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය කළ යුතුයි.